අපි කියනවා ඔය සමහර මහත්තුරුන්ට විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ ඔය පසුපෙල ඉන්න මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය ඕනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය නැතුව අපට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පුහු මතය ජනතාවට ගෙනෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි කියන්න ඕනේ මහත්තයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය නැතුව පුළුවන් නම් ඡන්ද කරලා බලන්න වෙනක. හැබැයි අපි කියන්නට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය සූදානම් නැහැ කාගේවත් කකුල් දෙක මුල වැටිලා කකුල් දෙක මුල කකුල් ලෙවකාලා සන්ධානගත වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය සූදානම් වෙලා නැහැ. සමහරු බොහොට්ටු ඇතුළේ ඉඳගෙනවද කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. අගමැතිකමට මහින්ද මහත්තයා නේද නවත්තන්න. අපි අවුරුදු 71ක් තිස්සේ නිදහස ලැබලා මේ වෙනකන් අදට සමහරු උත්සාහ කරනවා මේ එක එක පුද්ගල චරිත ගේන්න. මේ 71ක් තිස්සේ ආපු ඛේදවාචකේ උච්චම අවස්ථාවට අද ඇවිල්ලා තවදුරටත් පුද්ගලය හෝ පුද්ගල චරිත නෙවෙයි මේ රටේ බලයට ගේන්න ඕන යම්සි වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තියක්. පහුගිය පැවතිච්ච පුද්ගල චරිත බලයට ගේනේ ක්‍රමවේදය තුල අද දේශපාලනයේ සම්පූර්ණම දේශපාලන මාතෘකාවම රටේ ජනතාවට අප්‍රිය වෙච්ච තැනකට අද ඇවිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමගේ මැතිවරණ ව්‍යාපාරයේ පොල් සම්බෝලේකට සුදුළුණු පිකක්ක් නොදීපු අය අද මන්ත්‍රීවරුලා ඉන්නේ. ඉතින් ඒ අයත් එක්ක ගමනක් යන්න පුළුවන් කියලා හිතනවනම්, ඉදිරි ජනාධිපතිවරණයකට තමන් පෞද්ගලිකව හිතලා කෙනෙක්ව නම් කරලා දිනන්න පුළුවන් කියලා හිතනවනම්, ඒක අපි හිතන්නේ නැහැ පුළුවන් වෙන කාරණාවක් කියලා. පොදුජන පෙරමුණේ 15 හිතන් හිටියට ඉහළ අපි දන්න විපක්ෂ නායකතුමා, එතුමන්ට මේ රටේ අගමැතිකම දුන්නේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමන්ට විපක්ෂ නායකකම හදා දුන්නේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමන්ට ආණ්ඩුවක් දීලා බහුතරය පෙන්වන්න කියලා කිව්වේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මේ සියල්ල කරගන්න බැරුනේ අපේ හිටපු ජනාධිපතිතුමනි ඔබතුමාගේ කකුලෙන් නැදිනා හින්දා. මෙන්න මේ පිරිස අයින් කරන්න. ඔබතුමාටත් ගමනක් නැහැ, ඔය පෙරමුණට ගමනකුත් නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජනාධිපක්ෂයත් ඔවුන්ගේ පස්වෙනිදා ඔවුන් සන්ධානයේ එළිදක් කරනවා. පොදුජන පෙරමුණත් ඔවුන්ගේ සන්ධානයේ එළිදක් කරනවා. ගොස්තෙකුලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොකද්ද වැඩපිළිවෙල? මේ සෙප්තැම්බර් 2 අපේ සම්මේලනේ තියෙනවා. ඒ සම්මේලනයේදී අපි යම් තීන්දුවක් කරන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා සැප්තැම්බර් 2 ඔබතුමාලගේ අපේක්ෂක ඉදිරිපත් කළ සූදානම්. නෑ, සැප්තැම්බර් 2 අපේ පක්ෂ සම්මේලනයේ තියෙනවා. ඉදිරින් පස්සේ අපි ඉදිරි තීන්දුව ගන්න පුළුවන්.